අබෝන් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ගොඩ දිනේ කතා කරන්න ලැජ්ජවින කාන්තා රෝගයක් තමයි මේ සුදයාම හිම නැත්තට ප්‍රදේහය කියන රෝගය. ඉතින් මේකේ විද්‍යාත්මක පැත්තක් ගැන කතා කරොත් ශ්වේත ප්‍රදේහය කියන්නේ රෝගයක් නෙමෙයි. රෝග ලක්ෂණයක් විතරයි. එතකොට මේ ශ්වේත ප්‍රදේහයේ පවතින අවස්ථාවකදී ඇඟ නිවෙන ඒ කියන්නේ ශරීරයේ සමස්ත පද්ධතියම සිසිල් ගුණය ලබා දෙන ආහාර අනුභව කරන්න ඕනේ. මොකද මේ ආහාර වලින් ඇඟ සිසිල් කරලා ඔබේ ගර්භණී හැකියාව වර්ධනය කරනවා. ඒ කියන්නේ මේ සීතල ආහාර එහෙම නැත්නම් උෂ්ණ ආහාර කියලා වෙන් වෙලා තියෙන්නේ ආයුර්වේද ක්‍රමයට අනුව. ඉතින් මේ ආයුර්වේද ක්‍රමයට අනුව මේ ඇඟ සිසිල් කරන ආහාර ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මම. සාමාන්‍යයෙන් අපි බලමු උෂ්ණ ආහාර මොනවද කියලා ආයුර්වේදයට අනුව. දෙල්, බලමාළු, කරවල, විනාකිරි, තක්කාලි, බිලින් වගේ දේවල් උෂ්ණ අධිකයි. ඉතින් සමහර කෙනෙක්ට මේ උෂ්ණ ආහාරයක් වුණාට සමහර ප්‍රදේශවලට උදාහරණයක් විදිහට දකුණු ප්‍රදේශයේ බලමාළු කනවා. ඉතින් මේ වගේ වෙලාවට ඒගොල්ලොන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සමහරුන්ට එහෙම කෑවහම ඇඟ කසනවා, පළු දානවා, ඇස් කසනවා වගේ දේවල් වෙනවා. සමහරුන්ට මුත්‍රා දැවිල්ල වගේම ආමාශය තුල හටගන්න දාහය වැනි ඒ කියන්නේ ගෑස්ට්‍රයිටිස් වගේ දේවල් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් ආයුර්වේදී මේකට කියන්නේ පුද්ගල ප්‍රകൃතිය කියලා. ඒ කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට ආහාර වලට තියෙන ප්‍රතික්‍රියාව වෙනස්. තවත් උෂ්ණාධික ආහාර විදියට ඉස්සු, දැල්ලෝ, අන්නාසි වගේ දේවල් ඇතුළත් වෙනවා. ඒ ආහාර වලින් බැහැර වෙන ගමන් මෙන්න මේ මම කියන මේ කැඳ වර්ග පානය කරන්න, මේ පානය කරන කැඳ වලින් ඔබලගේ ඇඟ සීතල කරනවා, ඒ වගේම ශ්වේත ප්‍රදේහය නැති වෙන්න උදව් කරනවා. කියන්නේ සුදයාම අඩු කරනවා. අපි බලමු මොනවද මේ කැඳ වර්ග කියලා. පළවෙනි එක තමයි රණවරා කැඳ, පොල්පලා කැඳ, හාතවාරිය කැඳ, පිටවක්කා කැඳ. තම යෝග්‍ය වෙනවා මේ ශරීරය සිසිල් කරන්න. ඒ වගේම නෙල්ලි, තැඹිලි, රටඉඳි, පේර, මිදි ඉතාම සුදුසු වෙනවා මේ රෝග තත්ත්වයට. තව දෙයක් තමයි කළු උගස්. කළු උගස් ආහාරයට ගැනීමෙනුත් මේ ශ්වේත ප්‍රදාහය නැති කරන්න උදව් වෙනවා. ඉතින් මේ කතා කරේ ආයුර්වේද ක්‍රමයට අනුව ඕගොල්ලන්ගේ ඇඟ සිසිල් කරන කෑම ජාති කිහිපයක් ගැන. එහෙනම් මේ විදියට උත්සාහ කරලා අපේ කිරිසිහින ඉක්මනට ලබා ගන්න අපි බලමු. ඔගොල්ලන්ට සුබ දවසක්. ආයුබෝවන්.